ප්‍රේක්ෂකයන් අහන ඔබගේ ප්‍රශ්නයක්. හන්සයාව කරපිටින් ගෙනල්ල රනිල්ල අගමැති කරලා රට වෙනස් කළ මේ අය දැන් අපිට මේ පණින්නේ කරා කියලා. රනිල් අගමැතිනේ කවද්ද? රනිල් අගමැතිනේ 2015 ජනවාරි මාසේ 10 වෙනි. හැබැයි 2015 ජනවාරි මාසේ 8 වෙනිදා තිබුණේ ජනාධිපති තෝරන ඡන්දය. ඒකෙන් තෝරාගත්තේ ජනාධිපති. හැබැයි 10 වෙනිදා රනිල් අගමැති වුණේ කොහොමද? පාර්ලිමේන්තුව රාජපක්ෂ මහත්මයාගේ කණ්ඩායමට 142ක් හිටියා. රනිල්ට හිටිය 42යි. તો 42 හිටපු රනිල්ට අගමැතිකම දුන්නේ කවුද? ජනවාරි මාසේ 8 වෙනිදා තීරුවේ ජනාධිපති අගමැති නෙවෙයි. අගමැති පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුව අගමැති බවට පත් වෙනවා ජනවාරි මාසේ 10 වෙනිදා. රාජපක්ෂ මහත්තයා 142ක් අතේ තියාගෙන. දැන් 142ක් අතේ තියාගෙන රනිල්ට අගමැතිකම දුන්නේ කවුද? රාජපක්ෂ කණ්ඩායම. ජනතා විමුක්ති පෙරමුණට 142 තිබුණා නම් ඒ වෙලාවේ රනිල්ට අගමැතිකම දෙන්නේ නැහැ මම තබගන්න. ඒ නිසා රනිල්ගේ අගමැතිකම නිර්මාණය කරේ ඒ වෙලාවේ ජනාධිපතිවරණය පරාජයත් එක්ක රාජපක්ෂලා යට ගියා, බය වුණා. තමන් කරපු අපරාධ, තමන් කරලා දා වංචාවන් සියල්ල එළිදරව් වෙමි, තමන් පසුපස හඹා යවි කියන බියක් ඇති වුණා. ඒ බිය හැම මොකද කරේ? රනිල්ට සාමකාමී ලෙස අගමැති කුටියේ වාඩි වී ඔවුන්ගේ කණ්ඩායම ගෙඩල අනිත් පැත්තේ වාඩි කරගත්තා. ඒ නිසා තමන්ගේ යටිමණි, තමන්ගේ අපරාධ, තමන්ගේ ඝාතන, තමන්ගේ හොරකම් වසා ගැනීම සඳහා රනිල් එක්ක අගමැතිකම ඩීල් කරා. මතක තබාගන්න. අද මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරන රටක 142ක් තමන්ගේ අතේ තියාගෙන රනිල්ට අගමැතිකම දුන්නේ ගණුදෙනු මොකක්ද? රනිල්ට අගමැතිකම දෙනවා රාජපක්ෂ වීරින්දු. මේ ඩීල් එක තමයි ජනවාරි මාසේ 10 වෙනිදා සිද්ධ වුණේ 2015 අවුරුද්ද. ඒ නිසා එහි ප්‍රතිඵල තමයි රනිල් අගමැති වීම. ඒක හොඳින් ඒ පාක්ෂිකිනු බොහෝ වටේ ඉන්න කැරකෙන කණ්ඩායම තීරුම් ගත යුතු බව විශ්වාසයි.